පසුගිය දිනවල අපි දැක්කා විමල් වීරවංස මහත්තයා 18 සහ 19 ගැන කියනවා. හැබැයි එතුමා 18 ගැන කිසිදු අදහසක් දක්වන්නේ නැතුව තමා 19 ගැන කියන්නේ. එතුමා කියනවා මේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයේ වමනාවට එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට රටේ ජනාධිපති වෙන්න බැරි නිසා ඒ වෙනුවෙන් අගමැති ධූරයේ බලතල වැඩි කරගන්න සහ පාර්ලිමේන්තුව අවුරුදු 4 මාරක් යනකම් විසිරෝණ එක නවත්ත ගන්න කරපු ප්‍රජාතන්ත්‍රවාදී නොවන වැඩක් විදියට තමයි එතුමා හඳුන්වන්න උත්සාහ කරන්නේ. හැබැයි එතුමා 18 තුල අන්තර්ගත වෙලා තිබුණු ගැබ් වෙලා තිබුණු කරුණු කාරණා ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේක මහා අර්බුදයක් විදියට මේ 19 කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලදාපු ජනතාවගේ අයිතිවාසිකම් මුල්ලංඝනය කරපු දෙයක් විදියට තමයි පෙන්වන්න හදන්නේ. අපි රටේ ජනතාවගෙන් අහන්න කැමති ඒක එසේද කියලා. 19 වෙනිස්සා සංශෝධනයේ ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් උවමනාවකට නෙමෙයි. ඒ තනි අදහසකින් නෙමෙයි. අපි ජනවාරි 8 වෙනිදා ජනාධිපතිතුමාව පත් කරලා අපි දින 100 වැඩපිළිවෙල යටතේ වෙන අවස්ථාවක නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නම් කරන්න ඉස්සලාම මහමැතිවරණේ තියෙන එක. මේ මහමැතිවරණයටත් යන්න කලින් මේ 19 වෙනිස්සා සංශෝධනය ගෙනාව. මොකද මේක රටට වැදගත් නිසා. විශේෂයෙන් මාදුළුවාවේ සෝපිත අපේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමල්ලා, වෙනත් සිවිල් සංවිධාන, විද්වතුන්, වෘත්තිකයන් මේ අයගේ දැඩි වමනාවක් තිබුණා මේක ගේන්න. ඒ අරමුණෙන් තමයි මේක ගෙනාවේ. ඒ අරමුණ රටට ලොකුව ජයග්‍රහණ අරන් දුන්නා, අත්පත් කරලා දුන්නා. මේක අදට හෙට විතරක් නෙමෙයි, අපි දන්නේ නැහැ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පුළුවා වේද බැරි වේද කියලා. ඒ ගේන්න බැරි වුණොත් මේ 19 වෙනි වස්සා සංශෝධනයේ ඉදිරියට තව වසර ගණනාවකට බලපැත්වෙයි. මේක තවත් 19 වෙනි ව්‍යවස්ථාව 20 වෙනි වස්සා සංශෝධනයකින් එහෙම නැත්නම් සංශෝධනය කරනකම් මේක බලපැත්වෙයි. ඉතින් අපි වීරවංශ මහත්තයාගෙන් අහනවා 18 ගැන කතා කරලා 19 ගැන කතා කරන්න කියලා. 18 ගැන 18 වෙනි වස්සා සංශෝධනයේ තිබුණ තනිකර මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බලය තහවුරු කරපු ඒකාධිපති බලතල නිර්මාණය වුණු රටේ තියෙන නීතිය ජනාධිපතිවරයාට ඕනෑවට වඩා අත්පත් කරලා දුන්නු සංශෝධනය. හැබැයි 19 වෙනිස්සා සංශෝධනය හැම දෙයක් නෙමෙයි. ඒකේ රාජ්‍ය සේවා කොමිෂම ඇතුළත් වෙලා තිනවා, පොලිස් කොමිෂම ඇතුළත් වෙලා තිනවා, මැතිවරණ කොමිෂම ඇතුළත් වෙලා තිනවා. මේ විදියට රටට වැඩදායක ඉතාම වටිනා කරුණු කාරණා රාශියක් ඇතුළත් වෙලා තිබුණා මේකේ.